සත්්‍යය දෙස කෙලින් බලනක ඉතා වැදගත්. සහර දේවල් තියෙනවා අපිළඟ ඉන්න හිතවත් පිරිසක් සමඟ සාකච්චා කරනවා නමුත් ඊට එහා යන්නේ නැහැ මේ අතාර්ථය හඳනාගැනීම ඉතා වැදගත්. නැතිනම් අපිට අනාතය ගැන බලාපොත්තුවක් නැති වෙනවා ඇයි බලාපොරොත්තුව වැදගත් වෙන්නේ මෙතැන ඉන්න සියලු දෙනා මැවිල්ලයිඉන්නේ බලාපොත්තුවක් තියෙන නිසා පවුලගැන් නාගතය ගැන රටගැන් බලාපරොත්තු තියවා. ඔබතු ඇති බලාපොරත්වේ පදනම තියෙ රට. නිතරමගේ රුණ ප්‍රජාව රටා අතෑරලා යනවා රට තුළ විශාල බුද්ධි ගනයක් තියෙනවා මේකට පිළියම් හොයන්නේතා සුළු පිරිසක්. මේ රටේ තියෙන හොම කුසලතාවන්ටික ඕස්ට්‍රේලියාවට යනවා. අපේ සුන්දර රටට කුමක් වේවිද. අපේ අනාගත නායකන් කෝ. සමාහරුම් හිතනව ඇති ලංකාව පසු බෑමට ලක්වෙනවා කියලා. කිසි බලාපොරොත්තුවක් නැතිව. සමහරුන් හිතනම අපේ නාකත්වය ගැන කවදාවත් විශ්වාස කරන්න බෑ දේශපාලනය රාජ්‍යපාලනය විශ්වාස කරන්න බෑ ියල් විශවෙලා ඉවරයි කියලා. ඒනිසා අපි මීට වඩා සරුසාර භූමි හොයාගෙන යන්න ඕන කියලා හිතනවා. මේ දේශපාලන ඔල්ලු මාරුවක් කරමින් වෙනස් ප්‍රතිඵලපේක්ෂා කරනවා. මේක අපි හැමෝම කරන දෙයක්. ඇත්තෙන්ම කියනවනම් ම විශ්වාස කරන්න නැහැ. අපි යෙන විකල්ප මේවා විතරයි කියලා. මංහිතන්නේ දේශපාලත්ඥයෝ නායකෝ අසාර්ථක වෙලා ඒත් ශ්‍රී ලංකාව අසාර්ථ වෙලා නැෑැ. අසා These systems, these leaders, these politicians may have failed, but Sri Lanka has certainly not failed. We have not failed. Li number of options that we have අපිට තියන නිතා සීමමිත විකල්ප එක තිකින් දේශපාල ත් අපි ය විල් ප ඩුවයි. මේක මම විශේෂයෙන් කතා කරන්නේ ඉදිරි වසරතුල අපිට මැතිවරණ කීපේකට මුණ දෙන්න වෙනවා. මේම කිවම මම මාරු වැටන්නත් පුළුවන් මාධ්‍යාතන ප්‍රධානෙක් නිසා නමුත්ම මේ ගැන හිතන්න නෑ. මොද අපි ඉදිරියටට ඇවිල්ල මේක ගැන කතා කලේ නැත් නම් අපි නැත්නම් කවද මේ කතා කරන්නේ. දැන් කතායනොකරවෙන කවදද කතා කරන්නේ. අපේ රටේ යතාාර්ථතය මොක්ද අපි කතා කරනවා රටේ දලදේශය නිෂ් පාතිතය ගැන පාලිමේන්තුවේ කියවන්න දෙවල්ලින් බාගෙට් භාගයක්ම ආර්ථකය සහසංක්‍යයාලයකන ඔබට හිතෙයි අපි සංවධීත රටක් කියලා. නමුත් මේ සංඛ්‍යයා ලේඛන පිටු පස සැඟවන සත්‍ය කුමක්ද ඒක හරිම බයංකාරයි. ශ්‍රී ලංකාව පුරාම දිිලිඳුකම සහ අසමානතාව දක්නට ලැබෙනවා. මේක තේරුම් ර්ගෙන අදාළ ක්‍රියාමාර්ග ගන්නා තෙක් අපි දිගින් දිගටම යන්න පිටු පසට. මම කැමතිනෑ මේ විදියට ඉතාම රිනාත්මක කතාරන්න නමු. ිත්තේ තේනුම් ැන ම්‍යවශ්‍යයයි මොද එවිට තමයි අපිට ඉතා අසීරු අභියෝගලට මූුණ දියහැක්. එයයි ඔබේකාය බාදය. අපි හමෝම එකටන්නේ! දැන් කියන්න බෑ මං ඔබට චන් දෙදෙනවා? ඔබ මගේ සියලු ප්‍රශ්න විසදන්න ඉදිරි අවුරුදු හය තුළ කියලා. මම පටන්ගත්තේ ලංකාව දේශපාලය ගැෙන කතාකරමින්. ඒේවිවෙන් ක හැක දෙයක් යනවා අපි හමෝම වැඩකර , අපේ දියුණුව හදාගනිමු. ොකද පෞද්ගලකවම ඔබ දියුණුවෙන හැමහතක් පාසාමය රටේ සංවර්ධනයහා දියුණුවට උපකාරී වෙනවා. ඉතාම වැදගත් පාම තමයි හැමවිටම ගන්න ඕන කියලා නොහිතා අපි නැවත දෙන්න ඕන කියලත් හිතන්න ඕන. මම ඔබ ඉදිරියේ ඉන්නන්නේ ඒනිසයි. නැවත දිය යුතුයි කියලා සිතනක තමයි අත්වවිද හැ ශ්‍රේෂ්්‍රමදේ ම ඔබට මේේදේ කියන්න. පිත්ේ හරියට මලියට ගන්නකම්සාහ ඇත්ත තත්වේ තේරුම් ගන්නකම් හැමදාම වැරදි තීරණම ගන්න තමයි පෙළමෙන්නේ. කෙනෙක් ඉතා ප්‍රසිද්ධිය කියලා තිෙනවා එකමද කරකර වෙනස් ප්‍රතිඵල ලබාගන්න සිතන එකක උමතුවක් කියලා. ඉතින් ඔබගේ තීරණ ගැනහිතන්න. විකල්ප ගැන හිතන්න. ඔබ ගැන හිතන්න. ඔබ ගැන ඔබේ ඉදිරිය ගැනහිතන්න. යම් කිසි වෙනසක් කරන්න පුලුවන් කෙනෙක් සිටනවා නම්ඒ ඔබ අපි හැම එකට එකතු. ඔබට පුලුවන් උදේට පත්තර කියල හව පරෝ්ති බලලා සිදුවදේ ගැන විමසලා රපවාහිනය වහලාදාාන්න නමු මට ඒක බෑ මොකද අප පාලන ක්‍රමේ නොහැකිාව ැ හැමවිට මිනිස්හනවා අපින් ඇත්ත විමසනවා. තවටිකක්ගයාම අපි කලකිරෙනවා මේ මිනිස්සුන්ට අපි බලපත්යක් දීලාතියනෙ අපිවම විනාශ කරන්නද කියලා. ඒක අපිටවත් අපේ ඉදිරි පරපුරටවත් දුෂ්කර ගම්මානවල දුපත් ගම්වල ජනතාවට කරන අසාවාධානයක්. අපි අපේ මිනිසුන්ට නාය ගැති. ඔවුන් අපේක්ෂ කරන නායකත්වය දීමට අපි බැදිලයින්නවා. ෝ. ඔබ ඔබ ගැන හිතන්න ඔබගේ ගමන ගැන හිතන්න ඔබ අත්විද යුතු අදකීම් ගැන හිතන්න. ඔබ විසි ඔබ ලබාද යුතු අදැකම් ගැන තන්න ඔබ ලැබියයුතු අවස්ථාගැන තන්න මේ සියලුදේ ඔබගේ නෑත්වෙනවා මොකද ඔබ මේ සියලුදේ සඳහාවන බලය වෙනත් අට දී තියෙන නිසා ඔවුන්නේ බලයන් සෙල්ලම් කරවා එක සාධරණද. I නෑ? සාධරන්න නෑ. අපි ඉතා සුල්ු දේවල් නිසා බෙදිලයින්න තාක් ජාතිය ආගම දේශපාලන පක්ෂය කුලේ වගේ දේවල් නිසා බෙදිලයින්නකම් ගන්නෙම වැරදිතීරණ. එවිට අපේ පහල බැසීම දිගටම සිදුවෙනවා. ඒම කරන එක කිසිම වටිනාකමක් නෑ. මොකද ඒහරහා වෙන්නේ ඔබට ලැබෙන අවස්ථා අහිමි වෙන එක..